Different thinking YouTube channel එකට අදත් යාළුවෝ හැමෝම ආයි බොන් කියලා පිළිගන්නවා. මම අද ඔයාලට ගේන්න හිතුවා මේ Pyraminx Cube එකක් හරියටම කොහොමද පැති හතරම හරියටම හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකකින් ගේන්න මම හිතුවා. ඔයාලට මතක ඇති මම කලින් ගෙනාවා පැති 6 කැට 3 cube එක හරියටම හදාගන්නේ කොහොමද කියලා පියවර 6කින් විනාඩියකින් කොහොමද හදන්නේ කියලා මම ඔයාලට ඒ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලා ඒ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා ඉන්න මේක බලන්න කලින් නමුත් මේකට ඒක අවශ්‍ය වෙන්නේ නැතිවි. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට ඉස්සලාම් කියන්න ඕනේ ඔයාලා තාමත් මේ YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. ඒ වගේම පල්ලෙහි තියෙන රතු පාට notification button එක ඒකත් click කරන්න මතක් කරන්න එපා. ඒක click කරොත් විතරයි ඔයාලට මගේ videos upload කරපු ගමන් ඔයාලගාට ගෙන්න යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම දැනගන්න කැමති තවත් අලුත් යාළුවෝ ඉන්නවා නම් එයාලට share කරන්න අමතක කරන්න එපා. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු. ඉස්සලාම මේ කියුබ් එක හදන්න කලින් ඔයාලට කියන්න ඕනේ ඔයාලා ගාව මේ වගේ Pyraminx Cube එකක් නැත්නම් ඔයාලට මේක කඩෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක ඉන්ටර්නෙට් එකෙන් ගෙන්නන්නත් පුළුවන්. මම මේක ගෙන්නුවේ AliExpress කියන වෙබ්සයිට් එකෙන්. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඔයාලා කැමති නම් ඒක ගෙන්න ගන්න. මොකද මේ කියුබ් එක හොඳ ක්වොලිටියක් තියෙන හොඳ තත්ත්වයේ තියෙන කියුබ් එකක් නිසා. හරි අපි එහෙනම් ඉස්සලාම මේ කියුබ් එක හදන්න කලින් මේකේ තියෙන දේවල් ඒ කියන්නේ මේකේ තියෙන පීසස් මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට මතක ඇති මම පැති 4 කියුබ් 6 කියුබ් එක හදද්දි ඔයාලට කිව්වා පීසස් වලට එක එක නම් තියෙනවා. ඔයාලට මතකද එච් පීසස්, සෙන්ටර් පීසස්, කෝණ පීස් ඒ වගේ දේවල්. මේකෙත් අන්න ඒ විදිහටම තියෙනවා. ඉස්සල්ලාම ඔයාලට පේනවා ඇති මෙතන මේ වගේ පොඩි ත්‍රිකෝණාකාර කෑලි හතරක්. හතර පැත්තේ කෑලි හතරක් තියෙනවා. ඒ හතරට අපි කියලා කියන්නේ ටිප්ස් කියලා. ඒ කියන්නේ මේ තියෙන එක ටිප් එකක්, මේක තව ටිප් එකක්, මේක තව ටිප් එකක්. එතකොට මේ තියෙන්නේ අනිත් ටිප් එක. ඔන්න ඔය විදිහට මේවට කියන්නේ ටිප්ස් කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේ වගේ ලොකු ත්‍රිකෝණාකාර කෑල්ලක් මේ හැම පැත්තකම තියෙනවා. ඒ වගේ කෑලි හතරක් මේ කියුබ් එක වල බලා ගන්න පුළුවන්. ඒ එක කෑලකට අපි කියන්නේ bigger tip එකක් කියලා. එතකොට ඔයාලට පේනවා ඇති දැන් මෙතන මෙහෙම කොළපාට කෑලි තුනක්, මේ කහපාට පැත්තේ කොළපාට කෑලි තුනක් පේනවා ඇති. ඒ කෑලි තුනට අපි කියන්නේ edge pieces කියලා. මොකද මේවා මේ පැත්තක අයිනේ තියෙන නිසා තමයි ඒවට edge pieces කියලා කියන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ කහපාට කෑලි තුන, ඒ තුනට අපි කියන්නේ center pieces කියලා. මේ cube එක හදන්න ඉස්සෙල්ලාම අපි හදා ගන්න ඕනේ අන්නේ center pieces තුන. මේ පැත්ත හැරෙව්වොත් මේ නිල් පාට තුනට තමයි center pieces කියන්නේ. මේ තුන, මේ කහපාට තුන edge pieces. හරි එහෙනම් අපි මේක හදන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම මම මේක හොඳට shuffle කරගන්නවා. මේ shuffle කරන්නේ කිසිම රටාවක නෙමෙයි, මම නිකන් හිතන හිතන පැත්තට මේ විදිහට මේක shuffle කරගන්නවා. හරි දැන් මම මේක shuffle කරගත්තා. මේක අපි ඉස්සෙල්ලා මේක slow solve කරන්න මම මේක layer දෙකකින් තමයි solve කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පියවර දෙකකින් මම මේක සම්පූර්ණයෙන්ම හදන විදිහ වලට කියලා දෙනවා. හරි අපි එහෙනම් පටන් ගමු. ඉස්සෙල්ලාම first layer එක හදාගන්න ඉන්නේ. මේකෙදි ඔයාලට කියන්න ඕනේ දැන් අපි පැති 6 cube එක හදද්දී ඔයාලා මතක ඇති එක පැත්තක center piece එකක් තිබ්බා. මෙන්න මෙතන මේ වගේ තැනක center piece එකක් තිබ්බා. කොළපාට පැත්තේ කොළපාට piece එකක්, කහපාට පැත්තේ කහපාට පීස් එකක්, නිල්පාට පැත්තේ නිල්පාට පීස් එකක් විදිහට. ඒ උනත් මේ Pyraminx Cube එක හදද්දි එහෙම සෙන්ටර් පීස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක ත්‍රිකෝණාකාර මූණත් හතරක් තියෙන නිසා මැද කොටුවක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ සෙන්ටර් පීසස් එකක් හදාගෙන, එකක් නැත්තම් කීපයක් හදාගෙන ඒ පැත්ත කොළපාට පැත්ත නම් කොළපාට පැත්ත, එහෙම නැත්තම් නිල්පාට පැත්ත නම් නිල්පාට පැත්ත විදිහට හඳුනාගෙන තමයි අපි මේක හදන්න පටන් ගන්න ඕනේ. අන්න ඒකට අපි ඉස්සෙල්ලාම මේ තියෙන සෙන්ටර් පීසස් මම ඔයාලට කලින් පෙන්නුවා සෙන්ටර් පීසස්. මේ සෙන්ටර් පීසස් තුනක් එකම පාට් එකකින් හදා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ පැත්තේ නිල් පාට හදනවා නම් නිල් පාට සෙන්ටර් පීසස් තුනක් තියෙන්න ඕනේ. මේ පැත්තේ කොළ පාට හදනවා නම් කොළ පාට සෙන්ටර් පීස් තුනක් මෙන්න මේ තැන් වලට එන්න ඕනේ. අන්න ඒ විදිහට ඉස්සෙල්ලාම මේක අපි හදා ගන්නවා. මෙන්න මෙහෙම. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කොළපාට සෙන්ටර් පීසස් දෙකක් ඇවිල්ලා තිනවා. අන්න ඒ නිසා මම උඩ තියෙන ටිප් එක කරකලා බලනවා කොළපාට සෙන්ටර් පීසස් එකක් තියෙනවද කියලා. ඒත් මෙහෙම කරගද්දි වලට පේනවා ඇති සෙන්ටර් පීසස් එකක් මෙතෙන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ මේක කොළපාට පැත්ත නෙමෙයි. ඊට පස්සේ මම මේ ටිප් එක මේ පැත්තට කරගනවා. කරගුවාට පස්සේ වලට පේනවා ඇති මෙතන සෙන්ටර් පීසස් දෙක හරි උඩ සෙන්ටර් පීසස් එක අපි හොයාගන්න ඕනේ. ඒකට මෙහෙම කරකලා බලුවට ඒත් එන්නේ නැහැ. එහෙනම් අපි කරන්න තියෙන්නේ නැවතත් ආපහු සැරයක් මේක එක පැත්තට කරගලා මේ විදිහට බලනකොට සෙන්ටර් පීස් එකක් හදා සෙන්ටර් පීසස් තුනක් හදා ගන්න පුළුවන්. මේක අමතක ගන්න.
මේජර් බැලුවත් ඔයාලට පේනවා දැන් මෙතන කොළපාට සෙන්ටර් පීස් තුනක් හදාගෙන ඉවරයි. ඒ සෙන්ටර් පීසස් තුන හදාගත්තට පස්සේ අපි ඒකේ අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන සෙන්ටර් පීසස් දෙකක් හැදිලා තියෙනවා. ඒ සෙන්ටර් පීසස් දෙක හැදුනට පස්සේ හැදිච්ච නැති ටිප් එක කරකලක් බලනවා සෙන්ටර් පීසස් තුන හදාගන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාලට පේනවා ඇති කොළපාටින් සෙන්ටර් පීසස් තුනක් හැදුනා. මේ නිල් පාටින් සෙන්ටර් පීසස් තුනක් හැදුනා. කොළපාටින් සෙන්ටර් පීසස් තුනකුත් හැදුනා. ඊට පස්සේ අපි අනිත් පැත්ත කරකල බලද්දි ඒක නිකම්ම හැදිලා තියෙනවා. මේ පැත්තේ කහ පාට පැත්ත නිකම්ම හැදිලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මේ උඩ තියෙන ටිප්ස් හදාගන්න එක. ඒ ටිප්ස් හදන එක නම් හරිම ලේසි දෙයක්. මොකද දැන් මෙතන අපි සෙන්ටර් පීස් එක හදාගත්තට පස්සේ මෙහෙම සෙන්ටර් පීස් එක හදාගත්තට පස්සේ මේ සෙන්ටර් පීසස් තුන අය කිසිම වෙලාවක අපි දාන සූත්‍රකින්වත් කරන ක්‍රමයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පාටට එතන තියෙන පාටට ගැලපෙන්න මේ ටිප් එක කරගන්නවා. මෙන්න මේ විදිහට. මෙතන ඉතින් නිල් පාටින්ද මම නිල් පාට නැගම් මේක කරගන්නවා. එතනත් ඒ විදිහට. ඊට පස්සේ මේ අවසාන එකත් කහ පාට. මෙතන ඉන්න කහ පාට කරගෙන උතර මේ විදිහට හැම පැත්තම හැදෙනවා හරියට. හරි අපි දැන් පීවර දෙකක් කරලා ඉවරයි. ඒ කියන්නේ එකම පීවර තමයි මේ ටිප්ස් හදාගත්තා සෙන්ටර් පීසස් හදාගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ එජ් පීසස් හදාගන්න එක. එජ් පීසස් හදද්දී වල පේනවා ඇති දැන් මෙතන ගත්තොත් මෙතන නිල් පාටින් කොටු ඔක්කොම ගැහදෙලෙත් තුනක් ඉතුරුලා තියෙනවා. එහෙම ඉතුරුලා තියෙන්නේ මේ එජ් පීසස් ටික. ඔන්න එජ් පීසස් හදාගන්න තමයි අපිට එක ක්‍රමයක් ඒ වගේම සූත්‍ර ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙන්නේ. ඉස්සෙල්ලාම ඊටත් කලින් පටන් ගන්න මේ එක ලේයරයක් අපි තෝරගන්නවා. දැන් මෙහෙම අපි සෙන්ටර් පීසස් හදාගෙන ටිප්ස් හදාගත්තට පස්සේ කොටු ගොඩක් පිරිලා එක කොටුවක් දැක් හිස්සලා තියෙන පැත්තක් තෝරගත්තා නම් අපිට ලේසි. දැන් උදාහරණයක් විදිහට මේ පැත්තේ රතු පාටේ මේ ඔක්කොම ඇදලා මෙතන දෙයක් විතරක් හිස්සලා තියෙනවා. ඒ නිසාම රතු පාට පැත්ත තෝරගෙන මේ එන්න ඕනේ එච් පීසස් දෙක දාලා මේ පළවෙනි ලේයර එක හදාගන්නවා. දැන් මෙතෙන්ට එන්න ඕනේ කොළ පාට රතු පාටකින්ද මම දැන් බලනවා කොළ පාට රතු පාටේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට මෙතන එක තියෙනවා අපිට පේනවා. දැන් මම මේක එලියට ගන්නවා මෙන්න මේ විදිහට. මේ හැමදේම කරද්දි මේ කරගන්නේ මේ bigger tip එක විතරයි. වෙන කිසිම tips එකක්වත් එහෙම කිසි දෙයක් කරගන්නේ නැහැ. bigger tip එක විතරමයි කරගන්නේ. දැන් මේ රතු පාට කොළ පාට එක මෙතෙන්ට ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක මෙහෙම පල්ලෙහාට කරගුවොත් මෙතෙන්ට රතු පාට ආව නම් ආපහු මේ ගුඩට කරගද්දි මෙතෙන්ට රතු පාට එනකොට මේ පැත්ත හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ තැනකට රතු පාට කොටුව ගේන්න පුළුවන් විදිහට හදාගත්තා නම් මෙතන උඩට මෙහෙම කරද්දි මේ ලේයර් එක හදාගන්න පුළුවන්. ඒකට අපි කරන්නේ මෙන්න මේ විදිහට තියෙන රතු පාට එක දැන් මේක කරගන්න පුළුවන් මෙහෙට විතරක් නෙමෙයි. මෙහෙම කරගුවත් මෙතෙන්ට රතු පාට ආව නම් ඒ කියන්නේ මේ අතර කරගුවත් මෙතෙන්ට රතු පාට ආව නම් මේක හරියටම හදාගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක පල්ලෙහාට කරගලා මෙන්න මේ විදිහට රතු පාට එක ගාන්ට සම්පාතෙන්න දාලා උඩට ගන්නවා. එතකොට ඔයාලට පේන ඇති මේ පැත්ත හරියටම හැදුනා. ඊට පස්සේ දැන් මම බලනවා මෙතෙන්ට එන්න ඕනේ රතු පාට නිල් පාට කැටේ. ඒක එහෙම මැවිලා තින හැබැයි මාරු වෙලා. ඒකටත් අපි ගන්න ඕනේ කලින් විදිහටම මේ ටිප් එක අරගලා මේ පීස් එක අපි එලියට ගන්න ඕනේ. දැන් රතු පාට නිල් පාට පීස් එක එලියට ඇවිල්ලායි තියෙන්නේ. දැන් ඒ පීස් එක මෙතෙන්ට දාගන්න නම් මෙහෙම කරගොහම මෙතෙන්ට රතු පාට එන්න එපෙයි. අන්න ඒ නිසා අපි මේක පැත්තකට කරලා අර රතු පාට නිල් පාට එක පැත්තර කරලා එන්න මේ විදිහට දාගෙන බලනවා. දැන් මෙහෙම කරගුවම ආපහු ඒ තිබ්බ විදිහමයි. අන්න ඒ නිසා අපි ඊළඟ ටිප් එක අරගලා මෙන්න මේ පැත්තර කරලා මේ රතු පාටේ ගරන් ආපහු ඒක එහාට අරගෙන මෙන්න මේ විදිහට ඒක හරියටම හදාගන්නවා. ඊට පස්සේ අවසාන එකත් ඒ විදිහටම ඔයාලා හොයලා මෙන්න මෙහෙම තියෙන එක අරගෙන ඔයාලට පේන ඇති යට ලේයර් එක හරියටම හැදෙනවා. එතකොට මේ පැත්තත් හරියටම හැදෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ සෙකන්ඩ් ලේයර් එක හදාගන්න එක. ඒ කියන්නේ මේ දෙවෙනි ලේයර් එකේ කොටු ටික හදාගන්න එක තමයි දැන් අපි කරන්න තියෙන්නේ. එතනදී ඔයාලට පේනවා ඇති මේ කොටු තුනක් මාරු වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ කොටු තුනෙන් ඔයාලා හොයාගන්න ඕනේ හරියටම හැදිච්ච පැත්ත කොටුවක්. ඒ කියන්නේ මෙතන නිල් පාට තියෙන නිසා මෙතන නිල් පාට ඇවිල්ලා මෙතනට කොළ පාට ආපු කොටුවක් වගේ මම උදාහරණයක් විදිහට කිව්වේ. මෙතෙන් නිල් පාට ඇවිල්ලා මෙතනට කහ පාට හරි මේ පැත්ත පාටට ගැලපෙන පාටක් මේ මෙතනත් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන පාට මේ පැත්තට ගැලපෙන්න ඕන. මෙතන තියෙන පාට මේ පැත්තට ගැලපෙන්න ඕන. මෙහෙම කොටුවක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන. කොළ පාට කහ පාට කොටුව. අන්න ඒ කොටුව අපිට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ අපෙන් එහා පැත්තට තියෙන විදිහට අල්ලගෙන මෙන්න මේ සූත්‍රය දැම්මම ඔයාලට මේ කොටු දෙක මාරු කරගන්න පුළුවන්. මේ කොටු වෙන්න ඕනේ මේක මෙහෙමම අනිත් පැත්තට හැරවිලා මේකත් මෙහෙම අනිත් පැත්තට හැරවෙන එකනේ. අන්න ඒක කරගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය.
ඔයාලට කරන්න තියෙන්නේ මේ හැදිච්ච කොටුව පිටිපස්සට අරගෙන අනිත් පැත්තට අරගෙන දකුණු ලේයර් එක පහලට දකුණු පැත්තේ ටිප් එක පහලට මේක වම් පැත්තේ ටිප් එක පහලට ආපහු දකුණු පැත්තේ ටිප් එක උඩට වම් පැත්තේ ටිප් එක උඩට උඩ ටිප් එක වමට වම් පැත්තේ ටිප් එක උඩට උඩ ටිප් එක දකුණට වම් පැත්තේ ටිප් එක පහලට දැන් ඔයාලට පේන ඇති ඒ කොටු දෙක හරියටම හැදුනා දැන් අපි මේ මේ පාට තියෙන පැත්තර කරගමු කොළ පාට පැත්තට ඊටස් වල බලා ගන්න පුළුවන් මෙහෙම නිල් පාට කොටු දෙකයි කොළ පාට කොටු දෙකම මාරු වෙලා ඇවිල්ලා තියෙනවා අන්න එහෙම මාරුලාම හදා ගන්න විදිය දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ හැබැයි බැරි වෙලාවත් ඔයාලට මෙහෙම ආවේ නැත්තම් හදා ගන්න විදිය මම මේ වීඩියෝ එකේ අවසානට කියන්නම් දැන් මෙහෙමවත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ සූත්‍රේ දකුණ පහලට උඩ වමට දකුණ උඩට උඩ වමට දකුණ පහලට උඩ වමට දකුණ උඩට එතකොට මේ ආපහු මාරලා ආපහු වේගම් කරන්න මෙන්න මේ විදිහට දැන් මේක හරියට හැදුවා හරියනම් මම අද ඔයාලට කියලා දුන්නේ මේ පිරමිඩ් කියුබ් එක හරියටම කොහොමද හදාගන්නේ කියලා එතකොට ඔයාලට මේ කියුබ් එක හදාගන්න තප්පර 30ක වගේ කාලයක් තමයි ගත වෙන්නේ මේ ක්‍රමෙන් නමුත් තව ක්‍රම තියෙන්න පුළුවන් ඔයාලා ඒව ගැන තෝරලා බලන්න ඒ වගේම තවත් වීඩියෝස් වල බලන්න පුළුවන් මගේ YouTube channel එකේ මම මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා ඒ වගේම මගේ පැති 6 රූබික්ස් කියුබ් එකේ වීඩියෝ එකත් බලලා ඒක ලයික් කරලා ෂෙයා කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් තවත් දවසකට අලුත් වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් different thing YouTube channel එකට අදත් ආවට ඔයාලට ගොඩක් ස්තුතියි